1998 ජුනි මස 10 වෙනිදා සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් සිද්ධ වුණා. ඒ සිරස ටීවී සමාරම්භය. එදා රූප වාහිනියේ අලුත් රූපමැවූ සිරස වසර 25කට පසුව අදත් ජනතාවගේ හදවත්වල ජීවත්වන නාලිකාව. ඒ රසපූර්ණ දෙස් විදෙස් ටෙලි නාට්‍ය කලාත්මක කල්ලීන හා දේශපාලන වැඩසටහන් මෙන්ම ජනතාව සමග සැමදා සිටගත් නිසයි සිරස ටීවී නාලිකාව එදා මෙදාතුර නැවුම් ආකෘති ඔස්සේ විකාශය කළ වැඩසටහන් තුළින් මෙරට ජනතාවගේ හදවත දිනාගත්තා. සිරස අදටත් රියලිටි ටෙලිවිෂන් කරණේ ප්‍රමුඛයයි. ගම් දනව්වල සිටින දක්ෂීන් වෙනුවෙන් එදා සිරස ටීවී තනු සිරස සුපර්ස්ටාර් වේදිකාවෙන් උපන් දක්ෂීන් අද මෙරට ගායන තරු බවට පත්ව සිටිනවා. ඉන් නොනැවතුණු සිරස අන්තර්ජාතික ප්‍රමිතිකරණයෙන් යුත් වැඩසටහන් රසක් ලාංකීය ජනතාවට තිළිණ කළා. ජාත්‍යන්තර සන්නාම රසක නිල උරුමකරුවා වන සිරස ටීවී ඔබට තිළිණ කළ සිරස ලක්ෂපති මනි ඩ්‍රොප් ද වොයිස් හා වොයිස් ටීන් යන වරලත් වැඩසටහන් මෙරට ප්‍රේක්ෂකයින්ට නවුම් අත්දැකීමක් වුණා. The 5 million money draw. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම වැඩසටහන් ඔබට තිළිණ කළේ 5S පළදායිතා සම්මානයෙන් පිදුම් ලැබ තිබෙන දකුණු ආසියාවේ විශාලතම මැදිරි සංකීර්ණය වන ස්ටයින් මැදිරි සංකීර්ණේ. අති නවීනතම අංගූපාංගවලින් සමන්විත ස්ටයින් ස්ටුඩියෝ දැවන්ත මැදිරි හයකින් සමන්විතයි. 25 වැනි සංවත්සරය සමරන සිරස ඉදිරියේදී ස්ටයින් මැදිරි සංකීර්ණය හරහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිම වෙන වරලත් වැඩසටහන් කිහිපයක් එකවර නිෂ්පාදනය කරමින් මෙරට ප්‍රේක්ෂක වින්දනය නව මානයකට ගෙන යාමට අප සූදානම්. එලෙස නිර්මාණය වන සියලු වැඩසටහන් මෙරට ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන්නේ අපේ විකාශන මධ්‍යස්ථාන හරහායි. වරක් ජාත්‍යන්තරය හෙල්ලූ සිද්ධියකට සිරසට මුහුණ දෙන්න සිද්ධ වුණා. ආයුධ සන්නද්ධ මැර කණ්ඩායමක් දෙපානමට ප්‍රහාර එල්ල කළා. ස්වයංක්‍රීය ගිනි අවිවලින් වෙඩි තිබ්බා. අපේ විකාශන කටයුතු ඇන හිටියා. ඊට පස්සේ මොකක්ද වුනේ? සිරසේ මොළ ටික නිසා පැය ගානකින් විකාශන කටයුතු යළි ඇරඹුණා පමණක් නෙවෙයි, තිබුණටත් වඩා අති දැවැන්ත මාධ්‍ය ජාලයක් බිහි වුණා. මේ අවුරුදු 25 ගමනේදී විවිධ පුද්ගලීන් විවිධ පිරිස් විවිධ අවස්ථාවලදී සිරසට අත තියන්න උත්සාහ කළා. ඒ හැම උත්සාහයක්ම පරාජයට පත් වුණා. ඒකට හේතුවක් තියෙනවා. සිරස හිටගන්නේ ජනතාව සමග. සිරස හිටගන්නේ සත්‍ය සමග. ඒ නිසා ජනතාව හා සත්‍යයට වඩා බලවත් කවුරු හරි ඉන්නවද? ඒ වගේම වෙනත් තරඟකාරී මාධ්‍ය නාලිකා පවා
සිරසට අභියෝගාත්මක තත්ත්වයක් එල්ල වුණු අවස්ථාවලදී අපිත් එක්ක හිටගත්තා. මෙයත් අපේ කෘතවේදීව මතක් කරනවා. දශක ගණනාවක් තිස්සේ ජනතාවට විපතක් වුණ හැම අවස්ථාවකදීම, ඒ කියන්නේ සුනාමි, ගංවතුර, මහ පෑවිලි, නායම් මේ හැම විපතකදීම සිරස ඔබ සමග සිටියා. ඒ ජනතාව හැමදාමත් සිරසත් එක්ක හිටිය නිසා. අදට වසර 25ක් සපිරෙන සිරස තුළින් සියලු වැඩසටහන් ඔබේ ආලින්දයට රැගෙන ඒමට තිරය පිටුපස සිට විශාල පිරිසක් දැවැන්ත සේවාවක් ඉටු කරනවා. ඒ පිරිස අතරින් රට වටා තිබෙන විකාශන මධ්‍යස්ථාන මෙහෙවන ඉංජිනේරුවරුන් හා කාර්ය මණ්ඩලය ප්‍රධානයි. යුනියන් ප්ලේස්, නුවරඑළිය, ගම්මඩුව, හුන්නස්ගිරිය, හන්තාන, ගෝනගල, රත්නපුර, කිලිනොච්චි, නමුණුකුල, යාපනය, මඩුල්සිම හා මතුගම වශයෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි විකාශන මධ්‍යස්ථාන රාශිය කරා සිරස ටීවී විකාශය වනවා. එහි සේවය කරන නිලධාරී පිරිස ගැන ඔබට දැනගන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්. ගෙවුණු වසර 25 පුරා සියලු වැඩසටහන් ඔබේ ආලින්දයට ගෙන ආවේ ඔවුන්. අපේ ආයතනයත් ඒකම අපි අවුරුදු 24ක් යනකොට අලුතෙන් මොඩිෆයි වුණ අලුත් තාක්ෂණي අපි ගත්තා. අපි ඉස්සර පාවිච්චි කළ මයික්‍රෝවේව් ලින්ක්ස් වලින් ට්‍රාන්ස්මිට් කරන්න. නමුත් ඊට පස්සේ අපි ෆයිබර් ඔප්ටික් තාක්ෂණයට ගිහිල්ලා ඩිජිටල් ලින්ක්ස් වලින් අප්ඩේට් කරා. හන්තාන විකාශන මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1128ක් උසින්. මෙතනදී මාර්ග අපහසුතාවය අපිට ගොඩක්ම තියෙනවා. ඊට අමතරව ජලාවස්ථාවේ සඳහා අපි ජලාවස්ථාවේ වැසි ජලයත් AC වලින් පිට කරන ජලයක් තමයි අපි අපේ ජලාවස්ථාවේ සඳහා භාවිතා කරන්නේ. දෙපානම විකාශන මධ්‍යස්ථානයෙන් පසුව තිබෙන ප්‍රධානම විකාශන මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ නුවරඑළියේ. මෙතනින් තමයි අපි ඔඩියෝ වීඩියෝ වෙනම ඇම්ප්ලිෆයර්ස් වලට දීලා ඒක ඩිස්ට්‍රිබියුට් කරලා ඒකේ අවුට් එක තමයි මෙතන ස්විචර් එකට ඇවිල්ලා මේ ස්විචර් එකෙන් තමයි ට්‍රාන්ස්මිටරේට යන්නේ. මේකට වෙනම ස්ටෑන්ඩ් බයි ලින්ක් දෙකක් තියෙනවා. මේ තියෙන ඒවා හදිසියවත් මේක ෆේල් වුණොත් මෙතනින් ස්විච් කරගන්න තියෙන්නේ අපිට බලන අයට අපහසුතාවයක් නොවෙන්න. මේ කිහිප දෙනෙක් පමණයි මෙවැනි විශාල අභියෝගවලට මුහුණ දෙමින් තිරේ පිටුපස සිරසේ වැඩ කරන විශාල කණ්ඩායමක් එන්නවා. ඒ සියලු දෙනාම අපේ රටේ අභිමානවත් දූදරුවන්. ඔවුන් සේවය කරන්නේ එකම එක පරමාර්ථයකට. ඒ ඔබේ දැනගැනීමේ අයිතිය වෙනුවෙන් හා ආශ්වාදය වෙනුවෙන් මෙන්ම මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන්. අද සිරස ටීවී සමරන්නේ ටෙලිවිෂන් නාලිකාවක අවුරුදු 25ක සංවත්සරය නෙවෙයි. අද සැමරෙන්නේ මේ රටේ ජන ජීවිතය තුළ ජීවත් වන ජනතා හදගැස්ම හඳුනන, ජනතාව විසින් ගොඩනගන, ජනතාව විසින් ආරක්ෂා වන ජනතා මෙහෙවර. සිරසේ වැඩ කරන අපේ මේ අවුරුදු 25 සමරන්නේ ආදරණීය ඔබත් සමගයි. අපගේ සහෘද මාධ්‍ය නාලිකා ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් වලදී මෙන්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා මගින් සිරස 25 වැනි සංවත්සරයට සුබ පැතුම් යොමු කර තිබෙනවා. අප වෙනුවෙන් සුබ පැතුම් එක්කල ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනි සේවය, TNL නාලිකාව සහ සියත රූපවාහිනි නාලිකාවේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු සමස්ත සේවක පිරිසටම අපි අපේ කෘතඥතාව පළ කරන්නේ ඉතාමත්ම ආදරණීයවයි. News first. ජනතාව සමග.